ජයගමු ශ්‍රී ලංකා බැයි 10/11 අගුණ කොළ පැලැස්ස බන්ධනාගාර ක්‍රීඩාංගණයේදී. විශේෂයෙන්ම ඔබ දන්නවා මේ ඩුබායි වැනි රාජ්‍යවල මෙවැනි සංවිධානාත්මක අපරාධකරුවන් සැඟව සිටමින් විවිධ අපරාධ සිදු කරනවා. ජාත්‍යන්තර පොලිසිය හරහා අපරාධ පක්ෂ දෙපාර්තමේන්තුව සහ ජාත්‍යන්තර පොලිසිය හරහා පවත්වන ඒ සම්බන්ධතාවය උඩ අපි රතු නිවේදන නිකුත් කරලා තියෙනවා විශාල අපරාධකරුවන් සංඛ්‍යාවකට. මෙවැනි අපරාධකරුවෙක් අද දින උදෑසන ශ්‍රී ලංකාවට ඩුබායිරිට ඩුබායි රාජ්‍යයේ ඉඳලා රැගෙන ආවා. අපරාධ පක්ෂ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කීප දෙනෙක් දැනට දින කීපයකට පෙර ඩුබායි රාජ්‍ය වෙත ගමන් කළා. ඒ ඩුබායි රාජ්‍ය විසින් අත්අඩංගුවටගෙන සිටි ශ්‍රී ලංකාවට අවශ්‍ය කරන සැකකරුවෙක් තමයි අද උදෑසන ගෙනාවේ. මේ පුද්ගලයා සාමාන්‍යයෙන් ඔහුගේ නම වෙන්නේ අධිකාරම්මුද්‍යාංශලාගේ රමේෂ් පියජනක. වයස අවුරුදු 34ක පුද්ගලයෙක්. මොහුගේ අනර්ථ නාමය වෙන්නේ මන්න රමේෂ්. මොහු විශේෂයෙන් මොහුගේ මේ සංවිධානාත්මක අපරාධ කටයුතු සිදු වුණේ අවිස්සාවේල්ල ඒ සීතාවකපුර ප්‍රදේශයේ සම්බන්ධ ප්‍රදේශ ආසන්නයේ තමයි ඒ ප්‍රදේශවල තමයි මොහුගේ අපරාධ සිද්ධ වුණේ. ඔහුට එරෙහිව ජාත්‍යන්තර පොලිසිය හරහා රතුළු නිවේදන ලබාගෙන තිබුණා. ඔහු මෙරට තුළ සිදු කරන ලද අපරාධ සම්බන්ධයෙන් දැනට මාස කිපයකට පෙර, ඒ කියන්නේ පෙබ්‍රවාරි මාසේ 27 වෙනිදා සාජාවලදී මේ පුද්ගලයා අත්අඩංගුවට පත් වෙනවා. ඉන්පසුව ඒ ඩුබායි රාජ්‍ය සමග කරන ලද සාකච්ඡා අනුව එම ඩුබායි රාජ්‍ය විසින් තීරණය කරනු ලැබුවා එම පුද්ගලයා ඉරටින් මෙරටට පිටුවහල් කිරීමට, මෙරටට බාර දීමට. අත්අඩංගුවේ සිටි මෙම රමේෂ් පියජනක කියන සැකකරු මෙරටට බාර දීමට අද උදෑසන ශ්‍රී ලංකන් ගුවන් යානයකින් කටුනායක් ගුවන්තොටුපළට මොහු රැගෙන ආවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මොහු රැගෙන ආවේ. මේ වන විට වැඩිදුර විමර්ශන කටයුතු සඳහා බස්නාහිර පළාත් දකුණු අපරාධ කොට්ටාංශයට මෙම සැකකරු බාර දීලා තිනවා. මොකද බස්නාහිර පළාත් දකුණු අපරාධ කොට්ටාංශය තමයි මේ අවිස්සාවේල්ල ප්‍රදේශයේ සිදු වන අපරාධ සම්බන්ධයෙන් සම්පූර්ණයෙන්ම විමර්ශන කටයුතු සිදු කරන්නේ. මේ පුද්ගලයා මෙරටින් පිටව ගිහිලා තියෙන 2023 4 වෙනි මාසේ 15 වෙනිදා එහෙම පිටව ගිහිලා තමයි ඩුබායි රාජ්‍යයේ සැඟවිඳලා තියෙන්නේ. කෙසේ වෙතත් මේ පුද්ගලයා සිදු කරන ලද අපරාධ කීපයක් අපි හඳුනාගෙන තියෙනවා. 2017 3 වෙනි මාසේ 25 වෙනිදා අවිස්සාවේල්ල පොලිස් අසමේ පුද්ගලයෙකු පැහැරගෙන ගොස් අතින් පයින් පහර දීලා තුවාල සිදු කිරීමක් තියෙනවා. අවිස්සාවේල්ල අධිකරණයේ දැනට නඩුව විභාග වෙනවා. නාපාවල ප්‍රදේශයේ තමයි මේ පදිංචි පුද්ගලයා. ඒ වගේම දැරණියගල පොලිස් අසමේ පුද්ගලයෙකුට පහර දීලා තුවාල සිදු කළා. කොල්ලකෑම් සිදුවීමක් වාර්තා වෙනවා. මේ සම්බන්ධ නඩුවක් පවරලා තියෙනවා මේ වන විට අවිස්සාවේල්ල අධිකරණයේ. ඒ වගේම 2017 10 වෙනි මාසේ 9 වෙනිදා පුද්ගලයෙක් පැහැරගෙන ගිහිල්ලා සිරකර තබාගෙන දේපළ කොල්ල කෑමක් සිදු කරලා තියෙනවා මේ පුද්ගලයා සහ ඒ සංවිධානාත්මක අපරාධ කණ්ඩායම විසින්. ඒ වගේම අවිස්සාවේල්ල පොලිස් අසමේ දිවුරුම් පිටියකින් ප්‍රදේශයේ ගැටහැත්ත කියන ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක්ව තියුණු ආයුධයකින් කපා කොටා ඝාතනය කරලා තියෙනවා. මේ සම්බන්ධයෙන්ුත් අවිස්සාවේල්ල අධිකරණයේ දැනට මෝටරේව නඩු විභාගය වෙනවා. ඒ වගේම අවිස්සාවේල්ල පොලිස් අසමේ නවගම්මාන ඇපලපිටිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුගේ නිවසට රාත්‍රී කාර්යය ඇතුළු වෙලා දේපළ වලට අනර්ථය සිදු කළා. ඒ කියන්නේ මේ සංවිධානාත්මක අපරාධකරු විදියට ඔවුන් මේ යම්කිසි ආකාරයක බලය පාවිච්චි කළා මේ හිමිකරුගේ දේපළ වලට අනර්ථයක් සිදු කිරීමක් සම්බන්ධව මේ වන විට අවිස්සාවේල්ල පොලිස් අධිකරණයේ නඩුවක් විභාග වෙනවා. ඒ වගේම විදේශ රටක නිෂ්පාදිත ජීවත් බෝම්බයක් හා මෙරට නිෂ්පාදිත ගල්කටස් වර්ගයේ ගිනි අවියක්, ඒ වගේම T56 වර්ගයේ ජීව උණ්ඩ කඩු ඔහු අතතිවති විදී අත්අඩංගුවට පත් වෙලා 2020 වර්ෂයේ දෙසැම්බර් මාසයේදී ඔහු අත්අඩංගුවට පත් වෙලා
ඊට අදාළව නඩුවක් විභාග වෙනවා විශ්වවිද්‍යාල අධිකරණයේ. ඒ වගේම 2021 12 මාස 18 වෙනිදා යාලගම නාපාවල ප්‍රදේශයේ පුද්ගලයෙකුට ගිනි අවියකින් වෙඩි තබලා මනුෂ්‍ය ඝාතනයක් සිදු කළා තියෙනවා. ඒ සම්බන්ධයෙන් උද්ගරුව අධිකරණයේ නඩුවක් විභාග වෙනවා. ඒ වගේම 2023 මැයි මාසයේදී සමන් දේවාලය අසලදී අවස්ථාවේ සමන් දේවාලය අසලදී යතුරු පැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු විසින් පුද්ගලයෙකුට ගිනි අවියකින් වෙඩි තියලා තුවාල සිදු කිරීමක් සිදු වෙනවා. මේ වන විට මේ පුද්ගලයා මෙරටේ නොසිටියත් ඔහු මෙම සිදුවීම සම්පූර්ණයෙන් මෙහෙයවලා තියෙන බවට තමයි වාර්තා වෙන්නේ. දැනට තියෙන තොරතුරු අනුව තහවුරු වෙන්නේ ඔහු විදේශ රටක ඉඳගෙන මේ ආකාරයට පුද්ගලයන් යොදවලා අපරාධ සිදු කරා කියලා. ඒ වගේම තවත් 2023 වර්ෂයේ තවත් ගුරුපස්ගොඩ වංගුවේදී ත්‍රීරෝදත්වයකින් ගමන් කරමින් සිටි පුද්ගලයන් තිදෙනෙකුට T56 වර්ගයේ ගිනි අවියකින් වෙඩි තබා මරණයට පත් කළා. තවත් එක් පුද්ගලයෙක් يعني තිදෙනෙක් ඝාතනය කළා, එක් පුද්ගලයෙකුට තුවාල සිදු කිරීමක් වාර්තා වෙන 2023. මේ අපරාධයත් ඔහු විසින් තමයි මෙහෙ උපබවට අදාළ සාක්ෂි මගින් දැනට ලැබෙන තොරතුරු මගින් තහවුරු වෙලා තියෙන්නේ. මීට අමතරව මේ ඔහුට එරෙහිව තිබෙන නඩුවල ප්‍රධාන සාක්ෂිකාරයෙක් වෙන්නේ මේ වන විට අවිස්සාවේල මුලස්ථාන පොලිසියේ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා. ඔහුට තර්ජනය කරනවා ඔහුත් ඒ වගේම ඔහුගේ පවුලේ අයත් ඝාතනය කරනවා කියලා අවස්ථා ගණනාවකදී මෙම සැකකරු විසින් විදේශ රටේ ඉඳගෙන තර්ජනය කළා තියෙනවා ඒ පවුලේ ඥාතීන් සහ ඔහුව ඝාතනය කරන බවට. මේ සම්බන්ධයෙන්ොත් අධිකරණයේ පැමිණිල්ලක් අධිකරණයේ ඔහු ඒ මුලස්ථාන පොලිස් පරීක්ෂකවරයා විසින් ඉදිරිපත් කළාද පැමිණිල්ලක් අනුව මීට අදාළවත් නඩුවක් විභාග වෙනවා අවිස්සාවේල්ල ගරු අධිකරණයේ. මේ ආකාරයේ මේ ප්‍රධානම වශයෙන් මේ පුද්ගලයා සිදු කරන ලද අපරාධ සම්බන්ධයෙන් තමයි මේ තොරතුරු ඉදිරිපත් කරේ. මීට අමතරවත් යම් යම් ඒ ප්‍රදේශයේ පදිංචි සාමකාමී මහජනතාව භීතියට පත් කරමින් මේ ගිනි අවි අතදරමින් තවත් ඔහුට සමීපන්තමයන් ඔහු ළඟ තබා ගනිමින් කටයුතු කරපු පුද්ගලයෙක් විදිහට තමයි මේ පුද්ගලයා හඳුනාගන්නේ, විශේෂයෙන් මේ අවිස්සාවේල්ල අවට ප්‍රදේශය. ඉතින් ඒ නිසා මේ සැකකරුද මේ වන විට අපි සැකකරු සම්බන්ධයෙන් විමර්ශන කටයුතු ආරම්භ කළා තියෙනවා. බස්නාහිර පළාත් දකුණු අපරාධ කොට්ටාශය මේ අදාළ අපරාධ සම්බන්ධයෙන් සහ තවත් මොහු වෙනත් අපරාධ සිදු කරලා තියෙනවා නම් ඒවා, ඒ වගේම ඔහු සතු ගිනි අවි තියෙනවා නම් ඒවා සම්බන්ධව, ඒ වගේම මේ පුද්ගලයා විශේෂ ගිනි අවි ධර්මින් යම් කිසි ආකාරයකට විදේශගතව සිටිමින් යම් යම් ත්‍රස්තවාදී සංවිධාන හෝ වෙනත් ජාත්‍යන්තර වශයෙන් තියෙන වෙනත් සංවිධාන සමග මේ ආකාරයට සම්බන්ධතාවයන් හැම ඇති කරගෙන තියෙනවාද කියලා අනාවරණය කරගන්න අවශ්‍ය විමර්ශන කටයුතු මේ වන විට ආරම්භ කරලා ක්‍රියාත්මක වෙනවා. ඔහුට එරෙහිව අනිවාර්යයෙන්ම පවතින නීති යටතේ ගරු අධිකරණය හමු ඔහුට තියෙන මේ චෝදනා සම්බන්ධයෙන් මෙතෙක් පවතින මේ අධිකරණවල පවතින මේ නඩු සම්බන්ධයෙන් ඔහු ඉදිරිපත් කරනවා. ඒ වගේම තවදුරටත් තියෙන අපරාධ සම්බන්ධයෙන් සොයලා බලලා ඔහුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරනවා.